ඉතින් අදත් ඔයාලට සුබ දවසක් කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. අද ඉරිද දවසක්. අපි උදේම ගියා චොට්ටක් එළියට. හැබැයි ඉතින් අද උදේ ඉඳලම වැස්ස. ඉතින් වැස්ස කියලා අපේ වැඩ නවත්තන්න බැහැනේ. ඒ නිසා ඔන්න දැන් හස්බන්ඩ් ආව මල් ඇට ටිකක් හිටවන්න කියලා. ඉතින් ඔයාලා දැනටමත් දන්නවනේ ඒ මල් ඇට ටික මට එවුවේ මගේ වීඩියෝස් බලන අර අම්මා කියලා. ඉතින් දැන් හස්බන්ඩ් හදන්නේ මේ මල් ඇට ටිකෙන් අර ඉතුරු මල් ඇට ටික මේ විදිහට හිටවන්න කියලා. ඔන්න ඉතින් මල් ඇට ටික හිටවුවට පස්සේ ඊළඟට මේ හිටවන්න යන්නේ අර කපුරු මල් පැල දෙක. ඉතින් අපි එක ගත්තේ ඊයේනේ. ඒ වුණාට ඊයේ අපිට ඒක හිටවන්න බැරි වුණා. ඉතින් ඔය විදිහට තමයි අපේ උදේ දවස ගත වුණේ. කොහොම හරි අපේ මේ කපුරු මල් පැල දෙක නම් හිටව ගත්තා. ඒ වගේම ඉතින් අනිත් වැඩ ටිකත් කරගත්තා. මේ ඔයාලා දකින්න එදා දවසේ රෑ. ඉතින් අද මං කන්න හිතන් ඉන්න වෆල් ටිකක්. ඒ වුණාට හස්බන්ඩ් ඒවා කන්නේ නැහැනේ. ඒ නිසා මං හිතුවා හස්බන්ඩ් නූඩල්ස් ටිකක් හැදුවොත් හොඳයි කියලා. ඉතින් මං කුස්සිය උයන අතරේද බබා මේ විදිහට තමයි ඉන්නේ. එයා තාත්තිත් එක්ක මොනම හරි දෙයක් කරනවා. ඉතින් මං ඔන්න ඒකත් වීඩියෝ කරගත්තා. ඉතින් මං චූටි දුවගේ වීඩියෝ ටිකකුත් ගත්තේ. මගේ චූටි දුවගේ වීඩියෝස් බලන්න හසයා ඉන්නවනේ. ඉතින් ඒ අය වෙනුවෙන් තමයි මේක. ඔන්න ඉතින් මේ වෙනකොට නූඩල්ස් ටික නම් තැඹිලා ඉවරයි. ඒක මම මේ විදිහට පැනයරකින් පෙරාගෙන පැත්තකින් තෙබ්බා. මං අද නූඩල්ස් කන්න හදන්න හිතන් ඉන්න අල හොද්දා. ඒ වගේම පොල් සම්බෝලෙකුත් හදනවා. ඉතින් දැන් මං අල ටික කපලා ඒකට කුළුබඩ ඔක්කම දාලා මේ විදිහට ලිපේ තියනවා. දැන් මම මේ පොල් සම්බෝලේට ඕන ලුණු ටිකත් කලින්ම කපලා තියනවා. ඉතින් හස්බන්ඩ් මට පොල් ගාලා දුන්නාම ඊට පස්සේ පොල් සම්බෝලේ හදා ගන්නවා. ඔන්න ඉතින් වැඩ ටික ඔක්කොම ඉවරයි. ඊළඟට මං ගත්ත මේ කොළබඩු බෝතල් ඔක්කොම ටික පිහදාලා තමයි තියන්නේ. එතකොට ඒව මලකඩ ගන්න නැහැ. ඉතින් නූඩල්ස් ටික තැම්බුණ ගමන් අපේ චෝටි දුවට නූඩල්ස් ටිකක් ඕනේ කිව්වා. ඉතින් එයාටත් ඔන්න ටිකක් බෙදලා දුන්නා. ඔන්න දැන් ඉතින් තමයි මගේ වොෆල් ටික මං හදාගන්න යන්නේ. ඉතින් ඊට කලින් මේ මිශ්‍රණය හදාගන්න ගමන් තමයි ඉන්නේ. හැබැයි ඉතින් මේ වොෆල් හරියට හදන රෙසිපි නම් නෙමෙයි. මගේ හිතේ මිම්මට තමයි මම මේ දේවල් දාන්නේ. ඉතින් මං ඔයාලට මං හදපු විදිය චොට්ටක් කියන්න. ඉස්සෙල්ලාම බිත්තරයක් කඩලා දාලා ඒකට මාජරින් මං තේ හැඳි දෙකක් දැම්මා. ඊළඟට සීනි තේ හැඳි දෙකකුයි ලුණු චොට්ටකුයි ඊළඟට මේ විදියට කිරි චුට්ට චුට්ට දාලා ඒ මිශ්‍රණය හදාගත්තා. ඔන්න දැන් තමයි මම මේ මිශ්‍රණයට පිටි ටික එකතු කරන්නේ. ඊළඟට මං ඒකට බේකින් පවුඩර් තේ හැඳකුත් එකතු කරනවා. ඊළඟට වැනිලා ටිකකුත් එකතු කරලා හොඳට අනා ගන්නවා. අර මදි පාදයට මං කිරි ටිකෙන් චුට්ට චුට්ට එකතු කරලා මේක දියාරු මිශ්‍රණයක් වෙන්න අනා ගන්නවා. ඉතින් මං වොෆල් මිශ්‍රණය අනන එක පැත්තකින් තියලා චුට්ටක් එළියට ආවා. මොකද ආයේ වහින්න ගත්තනේ. මට හිතුණා ඒකත් චුට්ටක් වීඩියෝ කරගත්තත් හොඳයි කියලා. හැබැයි ඉතින් ඒ වැස්ස නම් ගොඩක් වෙලාවක් තිබ්බ නැහැ. ඔන්න ඉතින් මේ වෙනකොට මගේ වොෆල් මිශ්‍රණය නම් හරි. ඊළඟට මං දැන් මේ කරන්නේ වොෆල් මේක එක චුට්ටක් පිහදාන එක. ඉතින් ඉස්සලා මම පිස්සු දෙදිකඩකින් පිහදාලා වතුරෙනුත් චුට්ටක් පිහදානවා. ඔන්න ඉතින් ආයෙත් වැස්ස පටන් ගත්තා. මං ඉතින් ආයෙත් අර වැඩේ දාලා චුට්ටක් එළියට ආවා. ඇත්තටම අපේ චුටි දුවත් ආසයි මේ වැස්ස බලන් ඉන්න. ඒ නිසා මෙතන දැන් අපි තුන්දෙනාම ඉන්නවා. දැන් නම් ඉතින් නූඩල්ස් කන්න අල හොද්දත් ලෑස්ති. ඔන්න දැන් තමයි මම පටන් ගන්න මගේ වොෆල් හදන වැඩේ. ඉතින් ඉස්සෙල්ලාම වොෆල් මේක රත් වුණාම මම ඒකට තෙල් චුට්ටක් ගෑවා. ඊට පස්සේ වොෆල් මිශ්‍රණය මේ විදිහට දාලා අර කොළපාට ලයිට් එකනකල් ආයෙමත් තියනවා.
දැන් නම් ඉතින් මගේ වෆල් ටික හදලා ඉවරයි. ඉතින් මං අද හදාගත්තේ මේ මට ඕන ප්‍රමාණය. හැබැයි ඉතින් ඔන අන්තිමට බලන්නකෝ මේකෙන් කෑවේ කවද කියලා. ඉතින් ඔන දැන් මම කන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් මම කාලේ ඉවරලා හස්බන්ඩ්ටත් එයාගේ නූඩල්ස් ටික මේ විදියට පිඟානට බෙදලා තිබ්බා. අද මං චූටි දුවට කාලේ ඉවරුණ ගමන්ම ගෑවා. මොකද අද මට ගොඩක් බඩගින්න තමයි හිටියේ. ඉතින් ඊට පස්සේ හස්බන්ඩ් කාලේ ඉවරනකල් මං චූටි දුව බලා ගන්නවා. ඔන්න ඉතින් හස්බන්ඩ්ත් එයාගේ නූඩල්ස් ටික කාලේ ඉවරයි. දැන් බලන්නකෝ කවුද මේ වෆල් එක කන්නේ කියලා. එයාට අද මං ඔයපුවා ගොඩක් සැර වැඩේලු. හැබැයි ඉතින් එයා තමයි අපේ ගෙදර සැර කන්නේත්. ඒ වුණාට එයාට නම් අද ඒක ගොඩක් සැරයිලු. ඉතින් ඔන්න ඊට පස්සේ මං ආව කාමරයට. ඒ ආවේ චූටි දුවගේ රෙදි ටික අයන් කරන්නයි, ඇඳ හදන්නයි, හස්බන්ඩ් හෙට උදේට අඳින ෂර්ට් එක අයන් කරන්නයි. ඉතින් දැන් ටික දවසක ඉඳලා හස්බන්ඩ්ගේ මේ ෂර්ට් එකේ බොත්තමක් ගැලවිලා තමයි තිබුණේ. ඒ නිසා එයා ඒක අඳින්න නැතුව පැත්තකට දාලා තිබ්බා. මං ඉතින් ඒකට ඒ බොත්තම අල්ලලා දුන්නා. ඉතින් ඔන්න ඒ වැඩේ ඉවර කරලා ඇඳත් හදලා නෙට් එකක් දාලා ඊට පස්සේ මං ආවේ මගේ යටිපතුල් පැලන එකට ක්‍රීම් ටික ගන්න කියලා. ඉතින් මං අද ඇඳට දැම්මේ අලුත් බෙඩ් ෂීට් එකක්. මේක මං ගත්තේ බෙඩ් ඇන් නියු එකේ මගේ යාළුවා තෙලිනිගෙන්. ඉතින් එතන ගොඩක් ලස්සන ඒවා තියෙනවා. අපේ චූටි දුව කැමතිනේ මේ පව් පෙඩ්‍රල් එකට. ඒ නිසා තමයි මං මේ සැරේ ඒ බෙඩ් ෂීට් එක ඕඩර් කරේ. ඉතින් ඔන්න දැන් නම් අපි නිදා ගන්න තමයි ලෑස්ති වෙන්නේ. අපේ චූටි දුවට රෑට ඕන කරන මේ ඇඳුම් ටික මං දැම්මම ඇඳට ගන්නවා. ඉතින් එතකොට මට ආයි මහරෑට ඇඳෙන් බහින්න ඕනේ නැති නිසා. ඉතින් ඔන්න අදත් මට හිතුණා වීඩියෝ එක ඉවර කරන්න කලින් මේ චූටි දේත් ඔයාලත් එක්ක බෙදාගත්තත් හොඳයි කියලා. ඉතින් අපි හැමෝම මිනිස්සු විදිහට අපිට සතුටින් ජීවිතය ගත කරන්න ලොකු ලොකු දේවල් ඕන වෙන්නේ නැහැ. මං හිතන විදිහට අපිට පොඩි දෙයකින් හරි සතුටු වෙන්න පුළුවන්. හැබැයි ඉතින් අපි සතුටින් ජීවිතය ගෙවනවද නැද්ද කියලා තීරණය කරන්නේ අපේ හිතම තමයි. ඒ කියන්නේ අපි හිතන විදිහ අනුව තමයි ඒක තීරණය වෙන්නේ. මං ඇත්තටම කතාවක් කියන්නද, ගොඩක් අඩුවෙන් තියෙන තමන් ළඟ චෝටි දේවල් තියෙන කෙනා ඇත්තටම සතුටින් ජීවත් වෙනවා. තමන් ළඟ කොච්චර තිබ්බත් මට තව තවත් ඕන කියන කෙනාගේ හිත අසතුටින්මයි තියෙන්නේ. ඉතින් ඒ කෙනා ජීවත් වෙන්නේ සතුටින් නෙමෙයි. ඉතින් ඒ වගේ මිනිස්සුයෙකුට කොච්චර තිබ්බත් මදි. මට අරක නෑ මේක නෑ කියලා තව තවත් ඉල්ලනවා. ඉතින් එයාට ඒ දේවල් තියෙනවා. ඒ වුණාට එයාට තව තවත් දේවල් ඕන වෙනවා. ඉතින් එහෙම කෙනෙකුට පුළුවන් ද සතුටින් ජීවත් වෙන්න? ඉතින් ඒක තීරණය කරන්න ඔයාලටම බාරයි. හැමෝටම තෙරුවන් සරණයි. ස්තුතියි.